අයිබෝවන් හරි දේ හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් සිරස්තල අගමැති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර ගුවන් සම්දර්ශනය සමාප්ත වෙයි පරිසර සංරක්ෂණයට දේශපාලන ભેදයක් නැහැ සියලු පාර්ශව එක්ව වැඩ කළ යුතුයි විපක්ෂ නායක සජිත් අවධාරණය කරයි විදුලිය දීර්ඝ කිරීමකින් තොරව විදුලි සම්බන්ධතා නොමිලේ ලබා දීමට තීරණයක් රාජ්‍ය ඇමති දුමින්ද කියයි ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකීන් දස දෙනෙකුටත් කොරෝනා ආසාදනය වෙයි රුසියාවේ කොරෝනා මරණ 200 ඉක්මවයි බීමත් රියදුරෙක් කොළඹදී සිව් දෙනෙක් යට කරයි එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයේ නිමිත්තෙන් සංවිධානය කළ ගුවන් සංදර්ශනයේ සමාප්තිය අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ ගාලු මෝදරදී සිදු වුණා. දින තුනක් පුරා පැවති මෙම ගුවන් සංදර්ශනය පසුගිය තුන්වෙනිදා ආරම්භ වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දියානු ගුවන් හමුදාව එක්ව සංදර්ශනය සංවිධානය කළා. සමාප්ති උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතා විසින් පිළිගනු ලැබුවා. 1951 වසරේ මාර්තු මාස 2 දින රාජකීය ගුවන් හමුදාව ලෙස ස්ථාපිත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වර්ෂ 1972 මැයි මාස 22 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත් වුණා. සුරකි මුලකඹර තේමාව සිය මුඛ්‍ය පරමාර්ථයේ කොටගත් ගුවන් හමුදාව 30 වසරක් තිස්සේ මෙරට පැවති ත්‍රස්තවාදී යුද ගිනි නිවා දැමීමේ මානුෂීය මෙහෙයුමට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නා. ගුවන් සංදර්ශනයේ නැරඹීමට අග්‍රාමාත්‍ය ආරයා ශිරන්ති රාජපක්ෂ, රාජමාත්‍ය කනක හේරත්, අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්වී සිටියා. මෙතර පාකිස්තානයේ ගුවන් හමුදාවේ ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානී මසිහු සාමාන් සර්නියාබත් මහතා අර්ලිකහ මන්තිරිතී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සර සැමරුමට සහභාගී වීම සඳහා පාකිස්තාන සහ බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ සිටියා. පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ ගුවන් හමුදා ප්‍රධානීන් ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහයන් ලබා දීමට මෙන්ම මෙරට ගුවන් හමුදා නිලධාරීන්ට ලබා දිය හැකි පොහුණු පාඨමාලා පිළිබඳවද අග්‍රාමාත්‍යවරයාට සැලකර සිටියා. පසුගිය සතියේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සංචාරයෙන් දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම දෙරට අතර සබඳතා වර්ධනය ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කිරීමක් යයි පාකිස්තාන ගුවන් හමුදා ප්‍රධානී එයා චීෆ් මාෂල් මුජාහිඩ් අන්වර් ඛාන් මහතා ප්‍රකාශ කළා. එසේම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ගුවන් හමුදාවන් අතර ඇති සමීප සබඳතා ගැන අදහස් පළ කර බංග්ලාදේශ ගුවන් හමුදා ප්‍රධානීවරයා අපි අපේ මිතුරන් සමග එකමුතුව සිටිනවායයි අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කළා. පරිසර සංරක්ෂණයට කිසිදු දේශපාලන ભેදයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බෙල්ලන්විල ප්‍රදේශයේදී නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බෙල්ලන්විල අත්තිඩිය අභයභූමියේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේව තියෙන තිබ්බේ ඒ කාලේ ඉඳන්ම මේක වෙල් ටික ගොඩනගර ලැබිමාලේ ඉඳන්ම වනජීවියකට ගන්නවත් එක්කම ඌවකට හරි මොකක් හරි එකට අර අපිද මෙහෙම සංචාරය කරනවා වගේ වැඩපිළිවෙලක් තමයි කරන්න තියෙන්නේ. මේ මේක අභයභූමියට පත් කරනකොට ගේවා 13යි මේ පැත්තට තිබ්බේ. දැන් සෑහෙන ගානක් වෙලා තියෙනවා. සුන්දර අභයභූමියේ වන වෘක්ෂලතා වගේම කුරුළු පරාදීසිය නරඹන්නට අපිට අවස්ථාව ලැබුණා. අපේ මට්ටමින් යම් උත්සාහයක් දරලා ඉදි කාලයේදී මෙම අභයභූමිය සුරක්ෂා කරන්නට ගත යුතු පියවර ගන්නට ඒ වගේම මේ බල ප්‍රදේශයේ ජීවත් වන ප්‍රජාවත්
ඒකාබද්ධ කරගෙන පාරිසරික අධ්‍යාපනික වැඩසටහන් පරිසර සංරක්ෂණ දිරිගැන්වීමේ වැඩසටහන් ඒ වගේම පරිසරයේ සුරක්ෂා කරන වැඩසටහන් ගණනාවක් ප්‍රජාවක් කේන්ද්‍ර කරගෙන ජනතාව පෙරටු කරගෙන ක්‍රියාත්මක කරන්නට අපි අදහස් කරනවා මේ වන සම්පත ඇත්ත වශයෙන්ම අපේ රටට දැවැන්ත අභිමානයක් වන සංරක්ෂණ පරිසර සංරක්ෂණ ක්‍රියාදාමයේදී දේශපාලන බිහිදයක් නැහැ සියලුම පාර්ශවයන් සමග එකට එකතු වෙලා විශේෂයෙන්ම මේ සංරක්ෂණේ කොටස් කරුවන් හැටියට ප්‍රදේශයේ ජනතාවත් සම්බන්ධ කරගෙන අපි අදහස් කරනවා අපේ රටේ පරිසර සංරක්ෂණයට නව අරුතක් නව නැම්මක් ලබා දෙන්න ලක්ෂපාන ජලවිදුලි බලාකාරයේ සේවකින් දස දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බව අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 350 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුද්ගලින් 338 දෙනෙකුම වාර්තා වී තිබුණේ දේශීය වශයෙන්. ඒ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 94ක්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 31ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 131 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. එත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,959ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන්පුත් කලින් 81,320 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 3146 දිනකු පමණයි. අද දිනේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 99ක් තුළ පුත්කලින් 10456 දිනකු නිරෝධායන වෙමින් සිටිනවා. ඊයේ දින තුළ PCR පරීක්ෂණ 7366ක් සිදු කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 මරණ 4ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් සිටේ අටාල, කොළඹ 8, කොළඹ 10 සහ රාජකිරිය යන ප්‍රදේශවල පදිංචි පුත්කලයන්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 493ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලක්ෂපාන ජලවිදුලි බලකාරයේ සේවකින් දස දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවත් එම ආසාදිතයින් මෙවැනි විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත් අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා. එම ජලවිදුලි බලකාරයේ සේවකින් තිදෙනකට මීට ප්‍රථම කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම ජලවිදුලි බලකාරයේ සෙසු සේවකයන් ඊයේ දින ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී සේවකයන් 7 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. මෙතර විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඔවුන් ප්‍රකාශ කළේ විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට සිය නිවාස තුලම නිරෝධායන වීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසයි. විදේශගත වෙලා අපේ අම්ලාතල බොහොම දුක් විඳලා තමයි මුදල් හම්බ කරගත්තේ. ඒ මුදලුත් දැන් වීදං ගල බොහොම අමාරුවෙන් එයි ජීවත් වෙන්නේ. කොවිඩ් ව්‍යසන නිසා දැන් ලංකාවට එන්න උත්සාහ කරන අපේ අම්ලා තාත්තලගෙන් දැවැන්ත මුදල් අය කිරීමක් මේ මොහොත වෙනකොට රජයේ ක්‍රියාත්මක කරනවා. PCR කරන්න හොටෙල් ගාස්තු විදියට 172 හකට ආසන්න මුදලක් අපි මේ අයින්ස්ටර් ජනතාවගේ මුදල් අය කරගන්න. අපි යෝජනා කරනවා මේ විදේශ ගත වෙලා ඉන්න අපේ අම්ලදාත ලංකාවට පැමිණෙන ඒ අයව තමන්ගේ නිවස් තුලම තියලා නිරෝධාන කරලා මේ අසාධාරණ නතර කළ විශේෂයෙන් මේ මොහොතේනට මේ මිනිස්සු ලංකාවට එන්නේ අතේ සතපහ නැතුව අපි මෙන් නතර වෙන්නේ නැහැ. අපි මෙවර මාර්තු මාස 9 වෙනිදා කොට්ටුව දුම්රිය පොළ ඉදිරිපතේදී අපි පටන් ගන්න උද්ඝෝෂණය මෙමු උද්ඝෝෂණය රට පුරාම ක්‍රියාත්මක කරනවා අපි මේ සම්බන්ධව රජයේ ක්‍රියාමාර්ග නොගත්තොත් පසුගිය අප්‍රේල් මාසයේ සිට රුසියාවේ කොරෝනා වෛරස වසංගතය ආරම්භ වූ දා පටන් මේ දක්වා 201 වූ කොරෝනා ආසාදිතයින් මියගොස් ඇති බව එරට සංඛ්‍යා ලේඛන ආයතනය රොස්ටැට් ප්‍රකාශ කළා. රුසියානු රජයේ කොරෝනා වෛරස් කාර්යසාධක බලකාය මෙතෙක් ප්‍රකාශ කර තිබුණේ එරට කොරෝනා මරණ 88,285ක් පමණක් සිදු වී ඇති බවයි. ඊයේ යාවත්කාලීන කරන ලද දත්තවලට අනුව එම සංඛ්‍යාව ප්‍රකාශ වුවද රොස්ටැට් දත්තවලට අනුව රුසියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 201 වා තිබෙනවා. රුසියානු කොරෝනා කාර්යසාධක බලකාය ජනවාරි මාසයේ තුල සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 16,064ක් ලෙස සඳහන් කළ අතර රොස්ටැට් ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව 37,107ක් බවයි. මෙවැනි විට කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන්. ඉන්පසු වැඩිම ආසාදිතයින් ඉන්දියාවෙන් සහ බ්‍රසීලයෙන් වාර්තා වී තිබෙනවා. බේමත් රියදරකු විසින් වැල්ලවත්ත ප්‍රදේශයේදී පුත්කලින් සිව් දෙනෙකු අනතුරකට ලක් කර තිබෙනවා. අනතුරින් එක් පුත්කලෙක් ජීවිතක්ෂයට පත් වුණා. අද උදැසන 6:10ට පමණ කොල්ලුපිටිය දෙසින් පැමිණි මෙම මෝටර් රථය වැල්ලවත්ත දුම්රිය පොළ අසල ස්ථානයකදී පළමුව යතුරුපැදියකින් ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. එම අනතුරෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
पशु अदाल मोटर रथ वेलवत प्रदेश उदासन व्यायाम वल निरतवसीटी तवात्गली तिदनेकू अणुट लाकर यमस्थान पलाकुसि बबाई पोलिस संधान कले एम तिदनाम बरपतल तुआल लब मेवन वीट रोहल गतव प्रतिकार लबन बबाई पोलिस वेडिदुरट संधान कले එමස්ථානෙන් ගමන්ගත් තවත් මෝටර රථයක් අනතුරු සිදු කළ මෝටර රථය පසුපස හඹා ගොස් අදාළ පුද්ගලයන් පොලිසියට හසු කර දී තිබෙනවා. එක හප්පගෙන ගියාද? හප්පගෙන ගියා. ආ නැවැත්තුවේ නෑ. නෑ නෑ. ඉරමේ සම්බන්ධවෙලා ගිහින්. ඉරමේ මම තමයි ෆලෝ කරලා. අල්ලගෙන මම පෝස්ට් එක දීලා තෝ අතවල අල්ලගෙන. දැන් ආවද වැයි යයි කියලා. දෙන්න වානේ දෙන්න දෙයි. එම අවස්ථාවේ අනතුරු සිදු කළ මෝටර රථය පැදවු පුද්ගලයා බීමත්ව සිට ඇති අතර ඔහු සමග ගමන්ගත් රියදුරු අසුනට එහා අසුනේ සිටි තවත් බීමත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. මේ බීමත් පුද්ගලයා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකින් පිටව පැමිණ මේ ආකාරයට මෙම අනතුරු සිදු කර ඇති බවට වාර්තා වෙනවා. ඒ වගේම එම පුද්ගලයා සමග මෝටර රථයේ සිටි තවත් පුද්ගලෙක්ද පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම බීමත් පුද්ගලයාත් පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සාක්ෂිකරුවන් ඒ වගේම CCTV දත්තවලින් අනාවරණය වන ආකාරයට මෙම බීමත් පුද්ගලයා වාහනය පදවාගෙන දෙහිවල දෙසට ගමන් කර තිබෙනවා. එහිදී එක් පුද්ගලයෙක් යතුරුපැදියකින් පැමිණි අවස්ථාවේ ඔහු හප්පා තවදුරටත් ඉදිරියට ගමන් කර තවත් පුද්ගලයින් තිදෙනෙකුට තුවාල සිදු කර ඇති බවටයි වාර්තා වෙන්නේ. බීමත්කම නිසාම මේ පුද්ගලයාට වාහනය හසුරුවා ගැනීමට හැකියාවක් නැහැ. මෙම මියගිය තැනැත්තාගේ මෘත ශරීරය මේ වන විට කළුබෝවිල රෝහලේ තබා තිබෙනවා. ඒ වගේම තුවාලකරුවන් කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහල් වලට ඇතුළත් කර ඇති බවට වාර්තා වෙනවා. රාත්‍රී කාලයේ සමාජ ශාලාවලින් මේ ආකාරයට බීමත්ව වාහන පදවන පුද්ගලයන් පිළිබඳ ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබී තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම රාත්‍රී කාලය තුළ මෙවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන්න. මේ අතර ඊයේ රාත්‍රියේ 11:15ට පමණ වාද්දුව පොලිස් වසමේ වාද්දුව පල්ලිමංකන මන්සන්දේදී ත්‍රිරෝද රථයක් කන්ටේනරයක ගැටි සිදු වූ අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. කන්ටේනර් රථයේ කාර්මික දෝෂයකට ලක්වීම නිසා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව කතෝලික දේවස්ථානය අසල අනාරක්ෂිත ලෙස නවතා තිබේදී මෙම අනතුර සිදුව ඇත්තේ. විල්පත්තුවේ සෆාරි ජීප් රථයක් සොරුවිල වැවසල නවතා තිබේදී රියදුරු තිරිංග තද නොකිරීම හේතුවෙන් එය සොරුවිල වැවට පෙරළී තිබෙනවා. අනුතරින් ජීප් රථයේ රියදුරුද සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සැමට විදුලිය ව්‍යාපෘතිය යටතේ දීර්ඝ කිරීමකින් තොරව ලබා දිය හැකි විදුලි සම්බන්ධතා නොමිලේම ලබා දීමට රජයේ තීරණය කර ඇති බව රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකට එක් වෙමේ. අනුරාධපුර විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලයේ ඊයේ සාකච්ඡාවක් සංවිධානය කර තිබුණා. ඒ රාජමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුලි සම්බන්ධතා ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. විදුලිය දීර්ඝ කිරීමකින් තොරව විදුලිය කෙලින්ම සම්බන්ධ කරන්න පුළුවන් ටික අපි නොමිලේම ඒ කනෙක්ෂන් ටික ලබා දෙමු කියලා දැනට මුතුමාලම රුපියල් 15000 අය කරනවා. අය කිරීමකින් තොරව කනෙක්ෂන් එක ලබා දෙන්නත් ඒ වගේම ඉදිරි වැඩසටහන මාස කීපයක් ඇතුළත බෙදාගෙන කෙටි විදුලියදී කොහොමද අපි දීර්ඝ කිරීම ටික කරන්නේ, ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ටික දාලා කරන ටික කොහොමද කරන්නේ කියන මේ සියල්ලම අධීර කීපකින් කරමු කියන එක තමයි අවසාන තීන්දුව උනේ. අපිට සමෘද්ධිය හරහා ලබා දෙලා තියෙනවා. මම හිතන්නේ අපි ආසා හිමුවාට දෙවලා තියෙනවා ලයිසුව සමෘද්ධියෙන් අපිට දෙවලා තියෙන ටික. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඇතුළත විශේෂයෙන්ම දීර්ඝ කිරීමකින් තොරව කනෙක්ට් කරන්න පුළුවන් ටික සම්පූර්ණයෙන් ඉවර කරනවා කියන එක තමයි අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. තෙත වී වේලීම සම්බන්ධයෙන් රජය කිසිදු පහසුකමක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිම්ස් නෙල්සන් මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
ඉතින් විශේෂයෙන්ම තෙතවි ගන්න රජේ වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම වේලප වී ගොවියට ඒවට නිසියාකාරයෙන් නිසි තැන් නැද නැහැ. දැන් විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම මේ වී වේලන්න ගිහිල්ලා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අද උසාවි ගානේ රස්තියාදු වෙන්න වෙලා තියෙනවා. වැලිකන්ද, දිඹුලාගල, මැදිරිගිරිය, ලංකාපුර මේ ප්‍රදේශවල ඉන්න ගොවියෝ මේ තෙතවි වේලන්න ගිහිල්ලා අද උසාවි ගානේ තමයි ඒගොල්ලන්ට යන්න වෙලා තියෙන්නේ. මොකද කිසිම පහසුකමක් ලබා දෙන්න නැහැ. දැන් රජේ කියනවා වේලප වී 114 ප්‍රමිතිය බලන රුපියල් 52කට ගන්න මේ ගොවියා කොහෙද වීටික ගිහිල්ලා වේලන්නේ? අද කමත් නැහැ ගොවියට වීටික වේලන්න. මේ වීටික අරන් පාරට ගියාම පොලිසිය අල්ලලා මේ ගොවියට නඩු දානවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම මේ රජයට කියනවා කෘෂිකර්ම අමාත්‍යතුමාට කියනවා ඔබතුමා ප්‍රකාශ කරන විදියට මේ ගොවියට මේ සහනාධාර ක්‍රමය ලබා දෙන්න වෙනවා. පාස්කෝ කොමිෂන් වර්තාවේ නිර්දේශ අනුව නිවැරදි පරීක්ෂණ තුලින් ප්‍රහරයට වගකිවිය යුතු පුද්ගලින් සොයා ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කලතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමේ. සාමාන්‍යයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්නේ ඒ කොමිසම තුලින් අවශ්‍ය කරන දත්ත එකතු කරගෙන ඒ සම්බන්ධයෙන් ලබා ගන්න සාක්ෂි සහිතව කොමිෂන් වාර්තාවක් ඉදිරිපත් කරනවා. කොමිසමකින් කවදාකවත් අහවල් අයට අනිවාර්යයෙන්ම අධිකරණයට ගෙනියන්න අහවල් අයව ඉවත් කරන්න කියලා කොමිසමක වගකීමක් නෙවෙයි. කොමිසමකට තියෙන්නේ ඒකට සම්බන්ධ හැම කෙනෙක්ගේම සාක්ෂි සටහන් කරගෙන ඔහුගේ නිර්දේශ ඉදිරිපත් කිරීම. මේ කොමිෂන් වාර්තාවෙත් නිර්දේශ ඉදිරිපත් කළා තියෙනවා. මේ නිර්දේශ තුල තව ගැබ්වෙච්ච කරුණු රාශියක් තියෙනවා. ඒ වගකීම මේ වෙන විට අතිගරු ජනාධිපතිතුමා ගරු නීතිපතිතුමාට බාර දීලා තියෙනවා. ගරු නීතිපතිතුමාත් ඒ වගේම CID එකත් ඒ වගේම TID එකත් මේ ආයතන දෙකම පරීක්ෂණ පවත්වන්න වෙනවා. ඒ පරීක්ෂණ පැවැත්වීම තුලදී ඉස්සරහට මේ සම්බන්ධයෙන් මේ මහා මොලකරුවන් ගැන එළියට එනවා. එත් සමකින් සියත මාධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙ නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසු රුහයට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.